ස්වාමීන් වහන්සේ නිරය මහගෙදර වගේ කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් නිරය උත්පත්තිය ලබා තිබෙනවාද? එහේ යොදුන් දසදහස් ගාණක් අපි ඉඳලා තිනවා. තේරෙනවද? යොදුන් දසදහස් ගාණක් ඉඳලා තිනවා. ඉතින් මේ යොදුන් දසදහස් ගාණ කියන්නේ අපි මේ දකිද්දී මහත්වෝ මේ වෙලාවේ මේ පරිසරයේ මෙහෙම දකිද්දී මේ ගස්කොළන් මෙහෙම තියෙනවා කොළපාට වෙලා තියෙනවා මීදුමේ මේ ඉරේලිය වැටිලා තියෙනවා මෙහෙම තියෙනවා වගේ නිරය කියන කාරණේ ඇස් දෙකෙන් දකිද්දී ගිනියම් වෙලා හිරු කිරණ වෙනුවට ගිනි කිරණ තමයි තියෙන්නේ. දැන් මේ හිරු එළියනේ මේ තියෙන්නේ හිරේ ආලෝකය. දැන් මේ නිරය කියන්නේ මහත්ව මේක තනිකර රතුයි. තේරෙනවද? මේ මුළු පරිසරයම රතු කරලා ගිනියම් පාට කරලා ගින්දර පාට කරලා ඒ පරිසරය තුල ගිනියම් පාටු ගස්කොළන් පිරිච්ච පරිසරයක් බලන එක තමයි නිරය කියන්නේ. තේරෙනවද? ඒ පරිසරයට ඔරොත්තු දෙන ආකාරයෙන් ඒ ශාක වැවෙනවා. ඒ ශාක වැවෙනවා. ඒ ඒ ඒකත් හේතුඵල ධර්මය. ඒක වැවෙනවා. දැන් උණු වතුර ටිකක් නටනකම් උණු කරන්න කියනවනේ අපිට නේ. මේ රස්නේ අච්චර රස්නේ ජීවත් වෙන සත්තු ඉන්නවා. ඉතින් ඒ වගේ ඒකත් හේතුඵල ධර්මයක් නිසා මහත්වෝ අනිවාර්යයෙන්ම අරවා කියන්නේ ස්වභාවිකව පීටියා වූ අකුසලයේ විසින් පිච්චීමට අදාළ සත්වයින් තමයි උප්පත්තිය සකස් කරන්නේ. පිච්චීමදී